මේ රටේ ජනතාවගේ ප්‍රශ්න උඩින් දැකලා ඒවට පැලැස්තර විසඳුම් හොයන අයට අපිට මේ වෙලාවේ කියන්න තිබෙන්නේ sorry.com කියලා තමයි. මේ වෙලාවේ අපි ඡන්දෙ දිය යුතු වන්නේ ප්‍රඥාන්විතව කාන්තාවන්ගේ නියෝජනය වැඩි කරන මේ රටේ ආහාර පිළිබඳව තිබෙන එක එක්කෙනාගේ කොල්ලකරුවන්ගේ අත්වල තිබෙන ආහාර සංස්කෘතිය වෙනස් කරලා අමාත්‍යවරුන් ගසා කන කුට්ටිය තමන්ගේ අතට ගන්නෙ නැති කුට්ටිය වෙනස් කරලා මේ රටේ ජනතාවට නියම ෆැක්චුවල් රේට් එකට හරි මුදලට බඩු ටික ලබා දෙන්න පුළුවන් වෙච්ච ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් ශක්තිමත් නායකයෙක්ටයි මේ වෙලාවේ කවුරු ඡන්දෙ දෙන්නේ. හොරු රෑනක් පිටින් තමන්ගේ හොරකම වසා ගන්න පුළුවන් විදිහට නොඑක් බොරු වේදිකා මත කිව්වත් සත්‍යමයයි මිනිසු තුන් වේල කන්නේ නෑ මේ රටේ. දරුවන්ට හරි පෝෂණයක් නෑ මේ රටේ. පුළුවන් නම් වෙනස් කරන්න ඔබට මෙන්න මේක. අන්න එයයි නායකයා විය යුත්තේ මේ රටේ. මොකක්ද ඔබේ තිබෙන සැලැස්ම? අපි මේ රටේ තවදුරටත් මේ රටේ දේශපාලනය අර නූගත් දේශපාලනයේ විදිහටම යනවා නම් කාට හරි සල්ලි දීලා මීටිමිට ගෙන්න ගන්න, බත් පැකට් එක ගෙන්න ගන්න, තමන්ගේ වාසියට කතා කරන දේශපාලනය කරන්න මම එතන නැහැ. මම ඉන්නේ මේ රටේ මිනිස්සු එක්කයි. මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මනුස්සත් පක්ෂයයි. මනුස්සත් පක්ෂයේ තේමාව තමයි හියුමැනිටි. There is no anything beyond humanity. මනුස්සකමට වඩා දෙයක් ලෝකේ නැහැ. දේශපාලනයත් යටත් වෙනවා මනුස්සත්කම යටත. Humanity first. මිනිසුන්ගේ ප්‍රශ්න පළමුව, මිනිසුන්ගේ ජීවිතේ පළමුව. මිනිස්සු හිටියොත් දේශපාලනය කරන්න පුළුවන්. මේ රටේ කාන්තාව නැති වුණොත් අනාගතයේ ජපානයට වගේ, ඉතාලියට වගේ, ස්වීඩනයට වගේ අම්මල නැතුව යනවා දරුවෝ ප්‍රසූත කරන්න. අපේ රට විනාශ කරන්න පුළුවන් වෙච්ච දෙයක් නේ දරුවෝ නැති වෙනවා කියලා කියන්නේ. බුද්ධියෙන් හිතන්න. අම්මලාට සලකන්නේ නැතුව කොහොමද රටක් ඉස්සරහට ගෙන යන්නේ? තරුණ දියණිය ආරක්ෂා කරගන්නේ නැතුව තරුණ දියණියව බලහත්කාරකම් කරලා විනාශ කරනවා නම් පාසල ඇතුලේ කොහොමද රටක් ඉස්සරහට ගෙන යන්නේ? මේවට උත්තර ඕනේ. නායකින් මේවට උත්තර ලබා දිය යුතුයි.